Olga birlikte kapı süründüğünde yeniden kapı süründüğünde bu yerlere oturdu. Bu adamın filiyanı. Vay, yeniden kapı birlikte kapı süründü. නැතිනම් අපේ චූටි කිව්වා වගේම අපි බලමු මුලින්ම කොකිස් හොයන්න අපිට මොනවද ඕනේ කරන්න කියලා. මෙතන තියෙනවා උකු කිරි ලීටර් එකක්. උකු කිරි කියන්නේ පොල් කිරි. පොල් කිරි වල මිටි කිරි කොටසෙන් ලීටර් එකක් මම වෙන් කරගෙන තියෙනවා. මෙතන තියෙනවා තෙත හාල් පිටි කිලෝ එකක්. තෙත හාල් පිටි කිලෝ එකක් හොඳින් කොටලා ඊට පස්සේ තුන් පාරක් විතර හලලා අරන් තියෙන ඉතින් කොකිස් වෙනකොට විශේෂම දේ තමා හාල් පිටි තුම් පාරක්වත් හොඳට හලන්න ඕනේ. හොඳ සිනිදුවට හාල් පිටි තිබුණ නැත්නම් කොකිස් සජ්ජුවෙන් කොකිස් ගැලවෙන්නේ නැති වෙන්නේ. හින්දා මම තුන් සැරයක් හලාගත්තා මේ හාල් පිටි එක. ඊළඟට මෙතන තියෙනවා පාම් පිටි. පාම් පිටි තියෙනවා මේසැහැඳි 10ක්. මේ මේසැහැඳි 10ක් අරන් තියෙන්නේ. මේ පාම් පිටිත් ගොඩක් වැදගත්. කොකිස් එක ක්‍රිස්පි ගතියට ගන්න නම් අපිට පාම් පිටි ඕනේ. ඒත් එක්කම මෙතන තියෙනවා පොඩි බිත්තර දෙකක්. ඔයාලා ගාව ලොකු බිත්තර ලොකු ප්‍රමාණයේ බිත්තර තියෙනවා නම් එක බිත්තරයක් ඇති. මං ගාවද තියෙන්නේ පොඩි බිත්තර නිසා මං පොඩි බිත්තර දෙකක් ගත්තා. ඒත් එක්කම මේ තියෙන්නේ ඇස්ට්‍රා. ඇස්ට්‍රා බටර් මේ ඩෝලි ඔය ඕනම දෙයක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. මෙතන මේ සැහැඳි හතරක් තියෙනවා. ඒත් එක්කම කොකිස් රස කරගන්න අපිට ලුණු ටිකක් ඕනේ. ඔන්න ඔය දේවල් ටික තමයි කොකිස් හොයන්න ඕනේ කරන්නේ. එහෙනම් ඉතින් අපි බලමු කොකිස් බැටර් එක කොහොමද හොඳින් හදාගන්නේ කියලා. අමුද්‍රව්‍ය ගැන කියද්දී වටිනම අමුද්‍රව්‍ය ගැන කියන්න බැරි වුණා. කහ ටිකක් ඕනේ අපිට කොකිස් ටික පාට කරගන්න. එච්චරම ඕනේ නැහැ. ඉතින් කහ කුඩු තේ හැඳි භාගයක් විතර තිබ්බහම ඇති වෙයි. ඒක ඉතින් Taman කැමති විදිහට යොදා ගන්න පුළුවන්. අපි එහෙනම් බලමු අද බැටරි එක අපි හදාගන්නේ කොහොමද කියලා. මෙතන තියෙනවා උකු පොල් කිරි ලීටර් එකක්. ඉතින් මේ ලීටර් එකට මෙන්න මේ තියෙන හාල් පිටි ටික ටික එකතු කරලා හොඳින් කලවම් කරගන්න ඕනේ. මේ හාල් පිටි කිලෝ එකම එකපාර එකතු කරගන්න එපා. සමහරක් විට හාල් පිටි කිලෝ එකෙන් ඉතුරු වෙන්න ඉඩ තියෙනවා හාල් පිටි. ඒ නිසා හාල් පිටි ටික 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 අපි ක්‍රමයෙන් එකතු කරන ගමන් කලවම් කරන්න ඕනේ. කට් කරන්න. ඔන්න දැන් අපි මුළු හාල් පිටි ප්‍රමාණයම එකතු කරගත්තා. හාල් පිටි වැඩි වුණේ නැහැ. හාල් පිටි ප්‍රමාණය ඇති වුණා මේකට. ඉතින් දැන් අපි මේකට බිත්තර දෙක එකතු කරගන්නවා. බිත්තර හොඳට මතක තියාගන්න. ලොකු බිත්තර නම් එකක් ඇති. පොඩි බිත්තර නිසා තමයි මම මෙතන දෙකක් ගත්තේ. බිත්තරෙත් පොඩ්ඩක් මික්ස් කරගෙන අපි මේ බැටරි එකට බිත්තර එකතු කරගන්නවා. බිත්තර ඉතින් අත්‍යවශ්‍ය නැහැ. නමුත් ඉතින් හොඳ රසකට හොඳ ක්‍රිස්මස් එකකට හදාගන්න නම් බිත්තර ටිකක් එකතු කරගන්න එකේ වරදක් නැහැ. වෙජිටේරියන් කෙනෙක් ඉන්නවා නම් බිත්තර පාවිච්චි කරන්නේ නැතුව මේ කොකිස් එක හදාගන්න පුළුවන්. ඊළඟට අපි එකතු කරගමු අපේ ඇස්ට්‍රා ටික. හරි බටර් ටික හරි කැමති දෙයක් මේ වෙනුවෙන් එකතු කරගන්න පුළුවන්. පොල් තෙල් එකතු කරගන්න එපා. මේ විදිහේ මොනා හරි ස්ප්‍රෙඩ් වර්ගයක් තමයි එකතු කරගන්න ඕනේ. ඉතින් ඒකත් එකතු කරලා හොඳින් මිස් කරගන්න. ඉතින් මේකට මේ වගේ විස්ක එකක් තියෙනවා නම් වඩා හොඳයි. එහෙම නැත්නම් ගෑරුප්පුවක් හරි පාවිච්චි කරලා ඔයාට පුළුවන් හොඳින් කලවම් කරන්න. දැන් අපි මුනුත් මේ කොකිස් එකේ රස පදමට එකතු කරගමු. මම මුලදෝ තේ හැන්දක විතර ප්‍රමාණයක් වෙන්න එකතු කරගත්තා. ලුණු හරියට නැති වුණොත් කොකිස් වල පැණි රස මොකද කිරි රස කියන එක අපිට දැනෙන්නේ නැතුව යනවා. ඒ නිසා කිරි රස හොඳට ගන්න නම් ලුණු ගානට එකතු කරගන්න ඕනේ. මේ විදිහට ඇස්ට්‍රැටික් එකතු කරලා කලවම් කරන අතරේ අපිට පුළුවන් අවසානෙටම අපේ පාම් පිටි ටික එකතු කරගන්න. ඉතින් පාම් පිටි එකතු කරනකොට මේ මිශ්‍රණය ටිකක් කැට වෙන්න බලනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් අපි ක්‍රමයෙන් හිමීට මේක හැඳිකා ගන්නයි තියෙන්නේ. ඔක්කොම ටික එකට එක බැටර් එකක් වෙන විදිහට. මේ මිශ්‍රණයට කැමති නම් සීනි ටිකක් එකතු කරගන්නත් පුළුවන්. සීනි බොහොම පොඩි ප්‍රමාණයක්. සීනි ටිකක් එකතු කරගත්තාම ඒකෙනුත් ඉතින් කොකිස් වල රස වැඩි වෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඔන්න දැන් මම කහකුඩු ටිකකුත් එකතු කරගත්තා. කහකුඩු ටිකකුත් එකතු කරලා හොඳින් කලවම් කරගන්න. ඉතින් මේක කහ කොහොමද වෙලා තියෙන්නේ කියලා බලන්න කොකිසයන් දෙකක් මෙලම බලන්න ඕනේ පහට කොහොමද කියලා. ඒ වෙලාවට මදි කියලා හිතුනොත් නැවත කහ ටිකක් එකතු කරලා බැටරි එක කලවම් කරගන්න තමා තියෙන්නේ. මේ වෙලාවේ චුට්ටක් බලන්න ලුණු රස එහෙම ඇතිද කියලා මේ බැටරියේ. ඒ ඇතිනම් ඊළඟට තවත් වැඩගත් වැඩක් කරන්න ඕනේ. දැන් මේ විදිහට හදාගත්තු බැටරි එක අපි පෙරා ගන්න ඕනේ. ඒක තමයි ගොඩක් වැදගත්ම දේ. නැත්තම් මේ විදිහට පිටි කැට එහෙම හිටියොත් ඒව ඇලුනහම තමයි කොකිස් අච්චුවෙන් ගැලවෙන්නේ. ඒ නිසා ඔන්න ඔය විදිහට හදාගත්තු බැටරි එක
හොඳට පෙරා ගන්න ඕනේ. පෙරාගෙන තමයි අපි කොකිස් හදන වැඩේ පටන් ගන්න. ඔන්න ඔය විදිහට සම්පූර්ණයෙන්ම අපි බැටර් එක පෙරා ගත්තට පස්සේ හරි සොෆ්ට් බැටර් එකක් අපිට එනවා. මෙන්න මේ විදිහට. ඉතින් ඔකේ පදම මම ඔයාලට හරියටම පෙන්නනවා නම් ඔන්න ඔය වගේ උප ප්‍රමාණයක් තිබ්බහම ඇති ගොඩ ගණටත් නෙමෙයි ගොඩක් දියාරුවටත් නෙමෙයි ඔන්න ඔය මෙන්න මේ වගේ ප්‍රමාණයකට තිබ්බහම ඇති ගොඩක් උකුවටත් නෙමෙයි ගොඩක් ගණටත් නෙමෙයි ඉතින් මේ විදිහට හදාගෙන නිතරම හැඳි ගාන ගමන් තමයි කොකිස් එක උයන්න පටන් ගන්න ඕනේ ඉතින් එහෙනම් අපි යන් කොකිස් ටික උයා ගන්න ඔන්න දැන් කොකිස් උයන්න අපි තෙල් තාත්තිය අපිටේ තියලා පටන් ගත්තා. මේ කොකිස් මං අර හදාගත්ත බැටර් එක තියෙනවනේ. අන්න ඒකෙන් මම මෙන්න මේ විදිහට පොඩි භාජනයක ටිකක් අයින් කරගත්තා. මොකද ඒක තමයි පහසුම දේ නැත්තම් අපි අපේ කොකිස් සච්චුව තෙල් එකේ ඔබනවා අර බැටර් එකේ ඔබනකොට ඒ බැටර් එකට තෙල් මිශ්‍ර වෙන්න පුළුවන්. ඒකට මුළු බැටර් එකටම ලොකු තෙල් ප්‍රමාණයක් එකතු වෙනවා. ඒ නිසා මේ විදිහේ පුංචි භාජනයකට මේක මාරු කරගත්තාම ඇත්තටම වැඩේ පහසුයි. ඒත් එක්කම ලං කරගත්තා කොකිස් බදලා දාන්න අර මම එදා කැවුම් බදලා දාපු ස්ටීමර් එකම. ඉතින් අද නම් කොකිස් හදන්නේ නම් එළිය දර ලිපිය. මොකද කොකිස් වලට පොඩ්ඩක් විතර වෙලාව යනවා කැවුම් වලට වඩා. ඉතින් ඒ නිසා ගෑස් එකත් පරිස්සම් කරගන්න මම කොකිස් දර ලිපේ හදනවා. දැන් ඉතින් තෙල් එක රත් වේගෙන එන්නේ. රත් වෙන තෙල් එකට කොකිස් සච්චුවක් දාලා රත් වෙන්න තියන්න ඕනේ. මේක සාම්ප්‍රදායික කොකිස් සච්චුව නෙමෙයි මංගාව තියෙන්නේ මෙන්න මේ නාස්ටික් කොකිස් සච්චුව. ඇත්තටම ගොඩක් පහසුයි. මේක දැන් මම අවුරුදු 4-5ක් තිස්සේ භාවිතා කරනවා. බොහොම පරිස්සමට හොදලා පිහදාලා තිබ්බහම ඉතින් අවුරුද්දකට සැරයයිනේ අපි මේක පාවිච්චි කරන්නේ. එතකොට අපිට ලොකු කාලයක් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අපේ වැඩේ දෙගුණකින් ලේසි වෙනවා මම නම් හිතන්නේ. ඔන්න ඔය විදිහට මම කොකිස් සච්චුව මේ විදිහට තෙල් එකේ ගිල්ලවලා තියෙනවා. ඇල්මිනියම් හරි නැත්නම් අපි වෙනදා පාවිච්චි කරන කොකිස් සච්චුවක් පාවිච්චි කරා නම් සමහර විට කොකිස් පුපුරන්න කැඩෙන්න ඒ දේවල් බලපානවා. නමුත් ඉතින් ඔය විදිහ කොකිස් සච්චුවක් පාවිච්චි කරනකොට ඇත්තටම ප්‍රශ්න අඩුයි. ගොඩක් අඩු වෙලාවකින් අපිට අපේ වැඩේ කරගන්න පුළුවන්. ඒ හින්දා රුපියල් 1000ක් විතර වෙන්නේ. ඉතින් ඒක වියදම් කරලා ගත්තයි කියලා මම හිතන්නේ පාඩුවක් වෙයි කියලා. දැන් මේ විදිහට තෙල් එකේ රත් වෙච්ච තෙල් එකේ කොකිස් අච්චුව ටිකක් වෙලා අපි තියාගෙන ඉන්න ඕනේ. අච්චුවත් හොඳින් රත් වෙන්න ඕනේ. ඒක ඕනට වඩා නෙමෙයි. ඕනට වඩා රත් වුණොත් කොකිස් අච්චුවට කොකිස් බැටර් එක අල්ලන්නේ නැහැ. ඉතින් සාමාන්‍ය ප්‍රමාණයට රත් වුණාට පස්සේ පොඩ්ඩක් ඔන්න ඔය විදිහට චූට්ටක් නිමෙන්න ඇරලා ඊට පස්සේ අපි බැටර් එකේ කොකිස් අච්චුව ඔන්න ඔය විදිහට තවර ගන්නවා. බැටර් එකත් උඩටම දාගන්නේ ඔන්න ඔය විදිහට තවරගෙන ඊට පස්සේ පාත්‍රයට දාගන්න. මේ නන්ස්ටික් කොකිස් සච්චුවේ තියෙන වෙනස තමයි මේකේ කොකිස් ගලවන්න කොකිස් ගලවන කූරක් අවශ්‍ය නැහැ. ටිකක් වෙලා ඔන්න ඔය විදිහට අල්ලගෙන ඉඳලා ඊට පස්සේ චුට්ටක් අච්චුව හොලවපුවාම කොකිස් එක නිකම්ම ගලවෙනවා. හරි ලේසි. ඉතින් අපි සාමාන්‍යයෙන් පුරුදු වෙලා ඉන්නේ කූරකින් කොකිස් එක ගලව ගන්නනේ. නමුත් මේ නන්ස්ටික් අච්චුව එහෙම අවශ්‍ය නැහැ. ඔන්න ඔය විදිහට නිකම්ම ගලවෙනවා. ඊට පස්සේ කොකිස් එකේ හැඩේ වෙනස් නොවෙන්න පොඩ්ඩක් අනිත් පැත්ත දාලා චුට්ටක් බැඳගෙන මුලින් බැඳෙන්න දෙන්නේ නැත්තම් කොකිස් අමුවට තියෙයි. ගින්දර පාලනයත් වැදගත්. ඉතින් මම නම් දරලිපේ උයන්නේ තද ගින්දරක් ඕනෙත් නැහැ. ගින්දර අඩුවම කරගන්නත් එපා. ඔය විදිහට සාමාන්‍ය ගින්දරක් ලිපේ තියාගන්න. ඒ අතරේ ඔය කොකිස් එක ඔය විදිහට බැඳෙන අතරේ අපි ඊළඟ කොකිස් එක අච්චුවට ගන්නවා. විදිහට බැඳෙනකොට කොකිස් එක ඇති කොකිස් එක ගොඩක් පාට වෙනස් වෙන්න දෙන්න එපා. දුමුරු පාට වෙන්න දෙන්න එපා. ලස්සන කහ පාටකට එනකොට මෙතන පැහැදිලිව පේනවද නැන්ද දන්නේ නැහැ. අපි එළියේ ඉන්න හින්දා මේ විදිහට තෙල් ටික පෙරෙන්න අරගෙන දාගන්නයි තියෙන්නේ. ඒ අතරේ අපි අච්චුවට තව කොකිස් එක්කත් අරන් තෙල් එකට දාගන්නවා. කොකිස් කියන්නේ තෙල් ගොඩාක් වැය වෙන කැවිල්ලක් නෙමෙයි. තෙල් බොහොම පොඩි ප්‍රමාණයක් යන්නේ. නමුත් ඉතින් ගැඹුරු තෙලේ බැද ගන්න ඕනේ හින්දා තාච්චියට ඔය වගේ තෙල් ප්‍රමාණයක් ඕනි කරනවා. ඔන්න ඔය විදිහට අපිට ඉක්මනින් කොකිස් ටික බැද ගන්න පුළුවන්.
දැන් අපේ පොඩි මෑන් මේ කුකිස් බදිනවා කියලා එකක් කරනවා. මේක ඇතිද? හා දැන් උඩ රුසණු ටිකක් ගසද? දැන් මේක ඔබ. හිමීට. තව චූට්ට. බොක් ගල බණ්ඩෝ. හා දැන් උඩ රුසණු. උගින්දර වැඩි. නෑ නෑ ඒක නෑ. පොල් හිමීට දාන්න. බය නැති. බය වෙන්න. උසන්නපා අර යට පතුල ඇලෙන්න තද කරන්න ආයිපා අච්චු උසන්නපා අච්චු උසන්නේ තෝ හමින්ද ටිකක් කර උසන්නපා හා දැන් හිමීට ගසදාන්න ගසසාදාන්න බස ගාල කොකිසි හම්මගේ මොනිටි ලස්සන කොකිසි අකු නෙතුගේ ලස්සන කොකිසි ආම් බලන්න කාගේ දෙක් ඔන්න හිරන් අපි කොකිසිලා එහෙනම් ඔයාලා මේ වගේ ලස්සනට කොපිස් ඔයාලා අපි තාලනිය වල හොඳ කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපි අම්මලන් කිව්වම ඔය දැන් කන්න දෙන්නේ නැහැ කියලා. පුරේක දාලා තියෙනවා. අවුරුදු වෙනකන් මේක එළියට ගන්න නැහැ. එහෙනම් ඔයාලා හැමෝටම බලන්න ඕවා. හැමෝටම බයි. ඔයාලට පේනවද එයාගේ ලස්සන හෙයා කට් එකක් තියෙනවා. කොකිස් වෙන්ද හෙයා කට් එකක් අරන් ඇවිල්ලා තියෙන්නේ. අද තාත්තත් එක්ක ගිහිල්ලා ඔය ලස්සන හෙයා කට් එකක් තියෙනවා. ඔය කොකිස් ටික දැන් ඔහම හදලා ඉවර වෙලා ඊට පස්සේ ෂොපින් දෙකක විතර දාලා හොඳට ගැට ගහලා තිබ්බහම අපිට සතියක් විතර හොඳ ක්‍රිස්පි ගතියට තියාගන්න පුළුවන් හුලං වදින් නැති වෙන්න ෂොපින් දෙකක් විතර එකට දාලා හොඳට ගැට ගහලා තියාගත්තහම අපිට අවුරුදු වෙනකන් අවුරුද්දෙන් පස්සෙත් මේ කොකිස් ටික ලස්සනට තියාගන්න පුළුවන් ඉතින් ඔන්න ඔය විදිහට අපි අද කොකිස් හදලා ඉවර කරනවා. එහෙනම් අපේ චූටි කිව්වා වගේ අපිත් එක්කතු වෙලා හිටපු අය හැමෝටම ස්තුතියි. ගොඩක් ආදරේ. ඒ වගේම කොකිස් හදලා බලලා රස කියලා ලස්සන කමෙන්ට් එකකුත් අපිට දාන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ගිහින් එන්නම්. බයි. ඉක්මනට අවුරුදු වීඩියෝ එකකින් හම්බෙමු.